දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධූරේ දරූ සමයේ ලෝක වාර්තා ගන්නාවක් පිටෙව්වා. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට තමයි විපක්ෂ නායකවරේ අයවැයට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර කොන්දේසි විරහිතව ආණ්ඩුවේ අයවැයකට සහාය පළ කළේ. මේ හපංකම හිටපු විපක්ෂ නායක වරක් දෙවරක් නෙවෙයි හතර වතාවක් සිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණියාම ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ලෝක ඉතිහාසයේ ප්‍රථම සහ එකම විපක්ෂ නායකත් ආර් සම්බන්ධන් මැතිතුමා. දැන් ඔන්න විපක්ෂ නායකකම ගැලවිලා ගිහිල්ලා මොකද්ද මෙතුමන්ලා දැන් කරන්නේ? පහුගිය සිකුරාදා යාපනයේ පැවැත්වුණු රැස්වීමකදී ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මැතිතුමා අපූරු කතාවක් කිව්වා. එතුමා කියනවා වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල තීන්දුව ගැනීමට පෙර දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර ඒ තීන්දුව ගැනීමේ යාන්ත්‍රණයක් දැන් පිහිටුවා තිබෙනවා කියලා. අනිත් පැත්තෙන් එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා කියනවා උතුරු සංවර්ධන විෂය අගමැතිතුමාට බාරගත්තේ අපේ ඉල්ලීමටයි. උතුරු සංවර්ධනයේ සිද්ධ වෙන්නේ අපගේ අවශ්‍යතා මතයි. එහෙම බලනකොට අද දෙමළ ජාතික සන්ධානයේ ඇමති මණ්ඩලයේ ගන්න තීන්දුව ගැනීමට සම්බන්ධ වෙනවා නම් උතුරු සංවර්ධන විෂය බාරව කටයුතු කරනවා නම් දෙමළ ජාතික සන්ධානය අනිවාර්යම ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. එක පැත්තකින් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වෙමින් ඇමති මණ්ඩල තීරණ ගනිමින් අමාත්‍යාංශ මෙහෙයවෙමින් අනිත් පැත්තෙන් විපක්ෂයේ වාඩි වී සිට විපක්ෂයේ වරප්‍රසාද භුක්ති විඳින්න දෙමළ ජාතික සන්ධානයට කිසිම අයිතියක් නැහැ. समस्त लंका इतिहासेम मेवेनी देबिडी प्रतिपत्य अनुगमने कल किसीम देशपालन पक्ष वार्ता वेन्नी ने एनिसा विपक्षेट हिमी पार्लिमेंतु कालेन विवादवल्दी खतापावत्वन कमिटोल विपक्षेट हिमीवन नियोजनयान लबागन देमल जातिक संदानेट तवदुरट तिड़देंड हैक्यावक ने लबन पार्लिमेंतु सचिवारे आरंभ वेन्न कलिन කතානායකතුමා සමග සාකච්ඡා කරලා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. කතානායකතුමා මෑතකදී ඔන්න එක තීරයක් නම් කොන්ද කෙලින් තියාගෙන දෙමළ ජාතික සන්ධානයේ බලපෑම වලට යට නොවී ගත්තා. ඒ තමයි විපක්ෂ නායකකම පිළිබඳ තීන්දුව. මේ තීන්දුවද එතුමා සුවාදීනව කටයුතු කරනව නැද්ද කියන පරීක්ෂාවයි එතුමාව පරීක්ෂා කරන්නත් මේක අපූර්ව අවස්ථාවක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.